අද දවස වෙනකොට ආණ්ඩුවේ විශාලම ආර්ථික ඝාතනය පිළිබඳව පොඩුවාව එළි වෙනවා. දැන් ආණ්ඩුවේ 158කට විතර විශාල මන්ත්‍රී සංඛ්‍යාවක රජයේ වහන දෙන්න සූදානම් ඉන්න බව අපට පේනවා. ඒක ඇත්ත නැතුව, ලැජ්ජ නැතුව, ඉරිකිතක් නැතුව මේ ආණ්ඩුවේ සියලු මන්ත්‍රීවරුන්ට වහන දෙනවා, ජීප් එකක් දෙනවා, ඩීසල් දෙනවා, ගමන් වියදම් දෙනවා, රියදුරෙක් දෙනවායි කියන කාරණේ කියන්න හදන්නේ මොන කටකින්ද? මේ අනුර කුමාර ජනාධිපතිවරයාගේ ආණ්ඩුවද? එයාලා ඒවා සුඛෝගී භෝගී වාහන යාන ඉල්ලලා මේ රටේ ජනතාවගේ බදු සල්ලි විනාශ කරන්න නෙවෙයි මේ රටේ ජනතාව එයාලට බලය දුන්නේ. එයාලා කිව්වේ යන්නේ පයින් එන්නේ බස් එකේ, කන්නේ කෙහෙල් කොලේ බත් එක, එක ගෙදරින් අරගෙන එන්නේ. ඒ කිසි දෙයක් අද වෙන්නේ නැහැ. දැන් අපි අහනවා කොහොමද මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට වහන දෙන්නේ? අපි ඉතිහාසයේම දීලා නැහැ නේ. ඉතිහාසයේ දුන්නනම් දුන්නේ අධීක්ෂණ මන්ත්‍රීකමක් දීලා නීති අනුකූලව යම් වැඩක් රාජකාරියක් පවරලා ඒ රාජකාරිය වෙනුවෙන් අමාත්‍යාංශය කැබිනට් එකේ අනුමැතිය අරන් තමයි ඒ අධීක්ෂණ මන්ත්‍රීවරයාගේ අධීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය වාහනය, ඩීසල් ප්‍රමාණය, ඉන්ධන ප්‍රමාණය සහ ඊට සාපේක්ෂව රියදුරෙක් වැටුපක් ඒ සියල්ල වෙන් කරේ. දැන් මේ 158 දෙනාටම කියලා ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ සියලුම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වහන දුන්නේ නැහැ කවදා. දුන්නනම් දුන්නේ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට පමණයි. නමුත් දැන් MPPA එක ආණ්ඩුව එයාලගේ මන්ත්‍රීවරුන්ට වහන යාන සකවාන දෙන්න දැන් කටයුතු කරන්න හදන. අපි අහනවා කොහොමද මේක ලබා දෙන්නේ, මොන නීති අනුකූල තත්ත්වයක ලබා දෙන්නේ? දැන් ඇමතිවරයාට ඇමතිවරයාගේ වහන සංචිතයක් තිබෙනවා, රාජ්‍ය ඇමතිවරයා සංචිතයක් තිබෙනවා. මේ වගේම මා කලින් සඳහන් කරන විදිහට යම් විෂයපතයක ගැසට් කරලා ඒක අධීක්ෂණ කටයුතු කරන්නේ අවශ්‍ය මන්ත්‍රීවරයාට වහනයක් ඉතිහාසයේ දුන්නා. එහෙම නැත්නම් සංවර්ධන කමිටුවේ සභාපතිවරයාට වහනයක් ලබා දෙන්නේ යම් වැඩ පිළිවෙලක් හැදුවා. ඒවා නීති අනුකූලව හැදුවා. ඒවට වියදම්, ඒවට ගිය බොහෝ දේවල්, පෞගිය විපක්ෂයේ ඉන්න කාලේ කැමර දුන්න අනුර කුමාර ජනාධිපතිවරයාගේ ආණ්ඩුව, මොකද අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට වහනේ පයි කිව්වා. නියෝජ්‍ය අමාත්‍යකම් ඇයි ඇව්වා? ඇමතිට බැරි නිසාද නියෝජ්‍ය අමාත්‍යවරු පත් කරගන්නේ? ඒක ඇමති කෙනින් මේක කරන්න පුළුවන් කෝ. ඇමතිට වැඩ බැරි නිසාද තව නියෝජ්‍ය අමාත්‍ය කෙනෙක් දාන්නේ? ඇමති වැඩ දන්නේ නැති නිසාද තව රාජ්‍ය අමාත්‍ය කෙනෙක් දාන්නේ කියලා පම්පෝරි ගහපු මේ ආණ්ඩුව අද සුපුරුදු විදියට යනවා. මේ පුනරුදේ කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව කරපු දේමද කියන කාරණේ අපිට සැකයි. පුනරුදේ කියන්නේ රනිල් වික්‍රමසිංහ කරපු දේද කියන කාරණේ සැකයි. වචනේ අලුත් වුණාට පුනරුදේ ඇතුලේ තියෙන රාජපක්ෂ කලාභාෂණීය මන රනිල් වික්‍රමසිංහ කලාභාෂණේ නම් රාජ්‍ය මුදල් අවභාවිතය නම් රාජ්‍ය මුදල් විනාශ කරනවා නම් අර පුනරුදේ කියන්නේ මැති ඇමතුරුන්ගේ වරප්‍රසාද දෙන එක කියන කාරණේ අපිට අවශ්‍යයක් තියෙනවා. වචනේ එක පැත්තකින් දාලා ඒ වචනේ අභ්‍යන්තරය පරණ සුපුරුදු ආණ්ඩු කරන්නේ නියලවිච්ච සිදුවීම සියල්ලම ආණ්ඩු කුමාර සනායක ආණ්ඩුව සිද්ධ කරනවා අපිට පේන්නේ. මොකද අපිට අරමුදයක් නැහැ, ප්‍රක්ෂියක් නැහැ. මෙයාලා ආණ්ඩුව ගන්න අපේ ජනතාව රවට්ටුවේ, ඡන්දදායකයා රවට්ටුවේ, බොරු කියලා දේශපාලන නායකයෝ පිළිබඳව ලොකු වෛරයක් හදලා එයාලා සතුටු දෙසපෙන් රාජ්‍ය බොරවැසියගේ වදුසල්ලි වලින් සුර සභාව විදිනවා, ආතල්ලකේ ඉන්නවා, කිසි වැඩක් රටට වෙන්නේ නැහැ කියන කාරණේ කියපු කෑගොර දීලා ආණ්ඩුව ගත්ත MPPA එකේ වර්තමාන ආණ්ඩුව ජනාධිපතිතුමෝ කල් ලැජ්ජ නැතුව, කැත නැතුව, ඉරිකිත නැතුව දැන් සියලු මන්ත්‍රීවරුන්ට වහනයක් දෙනවා. මේක අනීතික කටයුත්තක්. මේක නීති අනුකූලනේ. අපි අහනවා මොන පදනමේ, මොන අනුමැතියේ, මොන එකකතාවේ, මොන කොන්දේශයේද මේ සියලු මන්ත්‍රීවරුන්ට වහන දෙන්නේ හදන්නේ නැහැ. ඉතිහාසයේ එහෙම සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වහන දුන්නේ නැහැ. ඉතින් මේ මොකද්ද මේ කරන්නේ? දැන් ওই වාහනයක් දුන්නම ඩීසල් දෙන්නේ. එදයකට ඒ වාහනේ දුන්නම රියදුරෙක් දෙන්නේ. ඒතකොට රියදුරු වැටපක් දෙනවා. ඊළඟ ගමන් වියදම කියන කාරණේ එකතු වෙන. ඉතින් මේ 158 දෙනාටම මේ බදු මුදලින් සොරසපක් නෙවෙයිද මේ දෙන්න හදන්නේ? හැමති උරු දැන් යන්නේ V8 වල නෙවෙයිද? රාජ්‍ය අමතුරු යන්නේ V8 වාහන වල නෙවෙයිද? මට දැන් මතක නැහැ කවුද හැමති කෙනෙක් කියන. දැන් අපිට නිල නිවසකුත් ඕන වෙනවා. බංගලාව හැමති බංගලාවකුත් දැන් මෙයාලට ඕන වෙනවා. දැන් හැමති බංගලා ඕනි නෑ කිව්වා, නිල වාහන ඕනි නෑ කිව්වා, V8 ඕනි නෑ කිව්වා, සැප වාහන වල පස්ස තියාගෙන යන රුදාවක් නෑ කිව්වා, කන්නේ කඩෙන් කිව්වා, එන්නේ පහින් කිව්වා, යන්නේ බස් එකේ කිව්වා. දැන් කිසි දෙයක් කරන්නේ නැතුව සුපුරුදු පරිදි රාජපක්ෂවරු, රනිල් වික්‍රමසිංහවරුගේ යුගයේ වගේ මේ රටේ මන්ත්‍රීවරු, ඇමතිවරු සැප ගන්න, ආතල් ගන්නවා තමයි අපිට මේ පුරුදේ අලුත්ම දර්ශනය දකින්නේ. ඒ විතරක් නෙවෙයි, දැන් බලන්න අපි අහනවා පෞගිය දිනක මෙයාලා කිව්වා මේ නිධානයක් තියෙනවා, ඒ නිධානය ගන්නවා. ඒ නිධානයේ අපිට පහළ වුණේ අනුර කුමාර මහත්තයාගේ වාසනාවට, NPP එකේ මේ සැබෑ
දේශපාලනික වශයෙන් ජයග්‍රහණය වුණින් සබාදාමේ සබාදාමේ යාලට සලක දැන් කො දැන් අපි අහනවා මේ 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 නිදානය දැන් කොහෙද තියෙන්නේ අවසානයේ කළු ගලක් බවට පත් වෙලා තියෙන මේ මෙන්න මේක තමයි මේ මාවනැල්ලේ හම්බිවිච්ච නිදානේ වගේම තමයි මේ NBP එකේ ආන්නේ බොරු කියලා පච කියලා අඩ පෙර ගහලා වට කරලා වලහාරලා ගොඩ අරගෙන ගල කඩලා වුණාට පස්සේ කිසි දෙයක් නෑ පුස්සක් ඒ වගේ තමයි මෙන්න මේ 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 NBP ආන්නේ හරියට මේ නිදානේ කතාව වගේම තමයි නිදානයක් තියෙනවා කියලා මිනිස්සුන්ට බොරු කියලා ඒ නිදානේ සම්පත්තික ලැබුණා මේක විකුණලා රට හදනවයි කියලා අවසානයේ වලක් කපලා ඒ වලේ තිබිච්ච මහා කඩි ගලක් එළියට අරගෙන ආවිලා ඒ ගල කුරු කළාට පස්සේ මෙලව දෙයක් නෑ පුත්සක් බොරුවක් රැවටීමක් විහිළුවක් ඒ නිසා මේ විහිළු සපයන බොරු සපයන රටේ ජනතාවගේ තුන්වේල ගැන හිතන්න බැරි රටේ ජනතාවගේ බඩ වියත ගැන හිතන්න බැරි ආර්ථිකයේ සංවර්ධන යුරෝපීය පිළිබඳව අදාසක් දැක්ම වැඩ පිළිවෙලක් නැති කයිවාරු කාර්යෝ ටික බොරු කාර්යෝ ටික මේ රටේ ජනතාව බොරුවෙන් මුසාවෙන් පත් කරලා ඡන්දය අරගෙන අද නන්නත් අරගෙන පිස්සු කියලා ඉඳගෙන වත් කළා තිබුණා ඉතින් අපිට අපිට කියන්න තියෙන්නේ රටේ ජනතාවට දැන් කරන්න දෙයක් නැහැ රටේ ජනතාව ගත්ත ඒ බුරුකාරයෝ රැටලිකාරයෝ රට නන්නත්තර කරනකට පත් වෙලා තිබෙනවා. ඉතින් මේකට විරුද්ධව කටයුතු කරන්න අවශ්‍ය වැඩ පිළිවෙලක් අපි සමග ජනපදයේ තුල දුකා අපි මුල්තියා කල්තියා කිව්වා. අනුර කුමාර දිසානායකගේ කතාව හොඳයි. අනුර කුමාර දිසානායක කතාව තුළ මේ රටේ ජනතාව මෝහණය කරලා ඒ මෝහණය තුළින් තමන්ගේ දේශපාලනික අරමුණු ඉටු කරන්න අවශ්‍ය වැඩ පිළිවෙල හදාගත්තා. හැබැයි දැන් මොකද ප්‍රායෝගිකව රටේ ජනතාවගේ බඩු මිල අඩු වෙනවද? විදුලි බිල අඩු වෙනවද? ඒව වෙන්නේ නැහැ ජල විලාද වෙනවද? ඒව වෙන්නේ නැහැ. ඒව කරන්න බෑ. ඒව කරන්නේ නැහැ. ඒව කරනවා කියලා කිව්වේ. දවසෙන් දෙකෙන් සතියෙන් මාසෙන් සුමානෙන් බලය දෙන්න බලය ගත්තට පස්සේ විදුලි බිල අඩු කරනවා කියලා. අද විදුලි බිල අඩු කරනවා කියන විදුලි සංශෝධනයක්වත් දකින්න. ඊළඟට ඉන්ධන බිල අඩු කරනවා කියව. මොකද ඉන්ධන සහනය දෙනවා කියව. බදු ගහනවා කියව. ඊළඟට කොමිස් ගහනවා කියව. බදු අයින් කරනවා කියව. කොමිස් අයින් කරනවා කියව. රුපියල් 100ට 110ට තිබ්බ විදියට ඉන්ධන ටික දෙනවා කියව. කොහොද ඇන්නේ? පම්බෝරියේ විතරයි. කයිගාරුව විතරයි. ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හොරු අල්ලනවා. හොරුන්ට දඬුවම් දෙනවා. හොරු කොදලනවා කියව. අද හොරු හොරු කෝච්චල් දානවා. ආණ්ඩු කුමාර සේනායක ආන්නේ. අද හොරු නිදැල්ලි ඉන්නවා. අල්ලන හොරෙකුත් නැහැ. අල්ලන්න හොරෙකුත් නැහැ. කියව හොරු සියල්ලත් නැහැ. ඉතින් මං හිතන්නේ ෆයිල් 400ක් වෙන්න මේ රට හොරාකාලා රට විනාශ කරලා රට බංකොලොත් කරලා මේ හොරුන් කණෙන් ඇදලා ඉරේ දාලා උන්ට දඬුවම් දෙනවා කියවට පස්සේ මේ රටේ ජනතාව හොරු අල්ලන්න බලය දීලා දැන් අද හොරු කෝච්චල් කරනවා MPP ආණ්ඩුවට ආණ්ඩු කුමාර සේනායක ජනාධිපති ජනාධිපතිවරයාද රාජ්‍ය නිලධාරීන්ට කියනවා නීතියක් තියෙනවා නම් ක්‍රියාත්මක කරන්න අනපනතක් තියෙනවා නම් ක්‍රියාත්මක කරන්න ඒ අනපනත් ක්‍රියාත්මක කළා අවශ්‍ය වැඩ පිළිවෙල හදන්න කියලා දැන් රාජ්‍ය නිලධාරීන්ට කියනවා ඔයාලගේ කටයුතු කරලා මේ රාජ්‍ය ගොඩ ගන්න රාජ්‍ය නිවැරදිට ගෙනියන්න කියලා උපදේශක් දෙන්න වැඩ පිළිවෙලක් හදන්න යන්න ගමනක් පිළිබඳව අපිට පේන්නේ නැහැ මම හිතනවා මේක තමයි රටේ ජනතාව විහිළුවෙන් බොරුවෙන් රැවටලා රට රන්නත්තර කරන ආණ්ඩුව බවට පත් වෙලා තියෙන්නේ. NPP ආණ්ඩුවේ රට රන්නත්තර කරන බොරුවෙන් මුසාවෙන් රට ආර්ථිකයේ බංකොලොත් කරන තැන අද පත් වෙලා තියෙනවා. ඉතින් මම කියනවා රටේ ජනතාව මේක තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න උඩ වෙන දේ මේ හරක් වෙලා ඉවරයි. අර ගහෙන් යන මිනිහට ගොඩ යන වගේ වැඩක් කරලා තියෙන්නේ ජනතාව. කොටාබේ රාජපක්ෂ ගෙනල්ලා කොටාබේ රාජපක්ෂ රට ජාති ආගම බේරගනී කියලා රට රන්නත්තර කරලා බංකොලොත් කරාට පස්සේ එයාලා හිතුවා මේ උරු ටික වංචිනු දූෂිතක දවසෙන් දෙකෙන් මාසෙන් කණින් ඇදලා ඉරේ දාලා රාජසන්තක කරලා වරාගාපුතෝ රටේ ජනතාව ලබා දෙයි කියලා NPP ගන්න අනුකෝන් සෑ නැ දැන් ඒකත් නැ මේකත් නැ අර කැයි ගැහන් දිලා උට කියන්නේ ගත්තා වගේ වැඩක් කියලා තියෙන රටේ ජනතාවට දැන් බරපතා දෙනක තියෙනවා ඔක දැන් නැවත LDD එකේ LDD එකේ අවශ්‍ය වැඩ පිළිවෙල උතුරේ නිර්මාණය වෙලා තියෙනවා අපිට සැකයක් තිබෙනවා මේ ආණ්ඩුව නිර්මාණය වීම සඳහා උතුරේ ජනතාවගේ ඡන්දය ගත්තේ නැවත මේ ත්‍රස්තවාදයේ අන්තවාදයේ අවුස්සලාද නැද්ද කියන කාලය පිළිබඳව අපට සැකයක් තියෙනවා අද ඔවුන්ගේ නිදාසේ ඔවුන්ගේ හිටපු LDD ප්‍රබල නායකයා ප්‍රභාකර සමහර මන්ත්‍රීවරුන්ගේ නායකයා රජා කියන දෙනකටවත් කියලා තියෙනවා LDD එකේ සමහර මෙලෙච්ච විනීමරු ත්‍රස්තවාදීන් අද 2006 සංගීත සම්දර්ශන පාලක සමරරතනකට පත් වෙලා තියෙනවා. අපි කියන්නේ මේ මෙලෙච්ඡත්වය ත්‍රස්තවාදය රටේ ජනතාවට සාමයේ නෙමෙයි සතුට නෙමෙයි. අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ මෙලෙච්ඡත්වය තුළ උතුර නැගෙන ජනතාව විදිලා වෙන්ගලා කටයුතු කරා කියන කාරණේ අපිට අමතක කරන්න බෑ. නැවත මේ ත්‍රස්තවාදය පිළිබඳව ඉසෝසවලා ත්‍රස්තවාදයේ පිළිබඳව යම් සහයෝගය ලබා දෙන්න කටයුතු කරනවාද කියන සැකේ හරහා නැවත මේ රටේ ජාතිවාදී අන්තවාදී රසවාදී නිර්මාණය වෙන්න ඉඩ තිබෙන නිසා මම හිතනවා මේ රටේ ජනතාව ඉතා බුද්ධිමත් වෙන්නට ඕනි. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් බලය ලබා ගැනීම වෙනුවෙන්
උදෙක්ම මේ කාරණා සියල්ල හරහා නැවත රටට ත්‍රස්තවාදයක් අන්තවාදයක් යුද්ධයක් අවශ්‍ය වෙන්නේ. අපි සාමකාමීව එක අම්මගේ දරුවෝ වගේ ජීවත් වෙච්ච යුගය අපිට අමතක කරන්න බැහැ. ඒ නිසා මේ කාලකන්ණි බාලකියා විවිධ වූ උපක්‍රමශීලීව තමන්ගේ බලය ලබා ගන්න පාවා දීම් කරලා ඒ පාවා දීම් හරහා රටේ ජාතිය ආගම කොළය ජාතින් අතර සමගිය විනාශ කරා ඉතිහාසය තුළ අපි ඒක දැක්ක. අපි දන්නවා පාසුපාරේ සහ පාසුපාරේ සම්බන්ධ සියලු කාරණා සිද්ධ වුණේ බලය ලබා ගැනීම සහ බලය ලබා ගන්න කටයුතු කරයි කියන කාරණේ සැකේ අද සමාජය තුළ තිබෙනවා. ඒ නිසා මම හිතනවා NPP ගේ ආණ්ඩුව අනුර කුමාර දිසානායක මහත්තයා අද වර්තමානය තුළ යාපනයේ උතුරේ සිද්ධ වෙන්නේ සීරි සිදුවීම් සියල්ල සිද්ධ වෙන්නේ දැනුවත් වීමද නොදැනුවත් වීමද එහෙම නැත්නම් දේශපාලනික වශයෙන් සහයෝගය ලැබෙච්ච නිසාද නැද්ද කියන කාර්යය පිළිබඳව රටේ ජනතාවට එලි කළ යුතු අපට තිබෙනවා. මොකද දීර්ඝ කාලයක් තිස්සේ මේවා තිබුණේ නැහැ. පෞගිය ආණ්ඩුකරණය තුළ මේවා තිබුණේ නැහැ. දැන් මේ ආණ්ඩුව පත් වෙලා සතියයි දෙකයි යනකොට නැවත LTT ජදයන් ඉස්සෙනවා. LTT කොටිතයිස්තව හිතවාදීන් තමන්ගේ දේශ ත්‍රස්තවාදී ක්‍රියාදාමයන් උදුරේ ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. මම හිතනවා මේවා වහම නවත්වන්න ඕනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ වගේම උතුරේ අන්තවාදයට දස්වාදයට උඩගෙඩි දෙන සමහර පුරවැසි ඒ සියලු දෙනා මේ රටේ සමගිය ජාතිය බෙදලා වෙන් කරන්න කටයුතු කරන්නේ උදෙක්ම පෞගිය ජනාධිපතිවරණයේ තුල ගත්තා වූ විවිධා වූ කොන්දේසිද නැද්ද කියන කාර්යය පිළිබඳව සැක සංකාවද එහෙම නොවනවා නම් මේවට මේවා ඉදි වෙන්නේ නැහැ. මොකද අවුරුද්ද 2009 පස්සේ මේවා සිද්ධ වුණේ නැහැ. ඒවා සිද්ධ වෙන්නේ ඉඩ දුන්නේ නැහැ. ඒ අපි සමගිය දුන්න, සමාදානෙ දුන්න, එකමුතුව දුන්න, සංවිධායක ක්‍රියාත්මක කරා. නැවත වතාවක් තමන්ගේ ඒ කොටිහිතවාදී ජදය ටික ඉස්සගෙන ඒවා ක්‍රියාත්මක කරන්න කවුරු හෝ කටයුතු කරනවා නම් මේවට විරුද්ධව ආණ්ඩුවක් මැදිහත් වෙනවා. නීතිය මැදිහත් වෙනවා. ඒස නීතිය මේවා මැදිහත් නොවේ කටයුතු කරනවා නම් සැකයක් ශාංකාවක් නිර්මාණය වෙනවා. මේ ආණ්ඩුවේ හිතර්ශීභාවයේ එකගතාවයේ මත මේ බලය ලබා ගැනීමෙන් දුන්නා වූ සහභාගියන් මත මේ සිද්ධ වෙන්නේ කියන කාරණේ සැකය කුසලයේ සමාජයේ රටතුල තිබෙන නිසා මම හිතනවා මේවට විශාල උත්තර විෂය බාර ඇමතිවරයන් හැටියට උත්තර ලබා දිය යුතුයි රටේ ජනතාවට. දැන් මේ ජාතික ලයිස්තු පස්සේ තමයි විසඳිලා නැහැ සමගිය. අපි කල්පනා කරන්නේ මේ පස් දෙනා ලබා දෙන්න බැරි වැඩපිළිවෙලක් තෝරා ගැනීම වැඩපිළිවෙලක් නායකත්වය තුල පක්ෂීය ජේෂ්ඨයන් තුල තිබෙන්නේ ඇයිද කියන කාරණේ සැකය අපට තිබෙනවා. මොකද මේ වෙලාවේ මේ ජාතික ලයිස්තුවේ පස් දෙනාවත් තෝරා ගන්න බැරි දේශපාලන පක්ෂයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේක මෙහෙම වෙන්න බෑ. නායකයෙක් වුණාම පක්ෂයක් වුණාම පක්ෂ ජේෂ්ඨ වුණාම මේ ජාතික ලයිස්තුවේ තමන් මේ පාර්ලිමේන්තු නියෝජනයේ කවුද නැද්ද කියන කාරණය පිළිබඳව ඍජු තීන්දුවක් ගන්නට ඕනේ. ඒක කල්මැරීම, ඒක බාලගිරි දෝෂය වගේ කටයුතු කිරීම පිළිබඳව අපි ඇත්තටම කලකට වෙනවා. මොකද පක්ෂයක් හැටියට මේ තමන්ට කොන්දක් හයියක් ශක්තියක් තියෙන්න ඕනි. මේ වෙලාවේ මේ ජාතික ලයිස්තුව පත් කළා ඉවර කළා අහවර කරන්න. මොකද ලැබිලා තියෙන්නේ පස් දෙනා. එහෙනම් මේ පස් දෙනා තුළ කවුද හොඳ, කවුද සුසු, කවුද නැද්ද, කවුද එකගතාවේ තියෙන්නේ, කවුද මේ පක්ෂය රැක්කේ, කවුද නායකත්වයේත් එක්ක ඉන්නේ, ඒ වගේ කවුද පාර්ලිමේන්තු නියෝජනයේ සුසු නැද්ද කියන කාරණේ හොයාගන්න බැරි නම් මම හිතනවා මේක ඉතාමත්ම ප්‍රශ්නයක්. ඒ නිසා මේ සංධානගත වීම හරහා විවිධ වූ කොන්දේසි එකගතාවයන් වලට ගිහිල්ලා තිබෙනවා නම් ඒ හරහා මේ മന്ത്രി ධූරය තෝරා ගැනීම අතපසු වෙනවා. මම හිතන එක වැරදි. අපිත් දකිනවා, අපිටත් මාධ්‍ය නිරන්තරයෙන්ම මේ ප්‍රශ්නේ අපෙන් අහනවා. ඒ නිසා මේක පක්ෂ නායකත්වයේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඉතා කඩේ නෙමෙයි මේ മന്ത്രി ධූර හතර ලබා දෙන්න අවශ්‍ය වැඩ පිළිලා හදන්න ඕනේ. මොකද මේ හතරවත් තෝරාපත් කරගන්න බැරි නම් ඉදිරියේ මේ ඉදිරියේදී මේ පක්ෂයේ වැඩ පිළිවෙලත් ආණ්ඩුවේ වැඩ පිළිවෙලත් පිළිබඳවත් ප්‍රශ්න මිනිස්සු කතා කරන නිසා මම හිතනවා ඉතා ඉක්මනින් මේ තීන්දුව අරගෙන තමුන්නාසලට රටටත් පක්ෂයටත් අවශ්‍ය ඒ අය ශක්තිය නායකත්වයේ විසින් ලබා දෙයි කියන කාර්යය අපි විශ්වාස කරනවා. නායකත්ව වෙනසක් වෙන්න ඕනද? දැන් සරිත් මහත්තයන් කියන තාම පටන් ගත්තා කියලා කියද? නෑ, මම හිතන්නේ මෙහෙමයි. මේ රටේ දේශපාලන පරාජයෙන් පස්සේ නායකත්වය වෙනස් වෙලා නායකත්වය අයින් වෙලා ඒ කටයුතු කරාද නැද්ද කියන කාරණේ පිළිබඳව හිතනකොට වර්තමාන අනුර කුමාර දිසානායක මහත්තයා කීසරයක් පෙරදුනා. පෙරදිලා දා ජයග්‍රහණය කරලා තියෙන්නේ. මම හිතනවා විවිධ පරාජයන් තුළ ඒ පරාජයන් වලට හේතු වෙච්ච කාරණා සියල්ල ඔයලා බුද්ධිමත්ව ඒවට අවශ්‍ය විසඳුම් හදන්න පුළුවන් නම් මම හිතනවා ගැටුවා ඒවා විසඳුම් හදන්නේ නැතුව යන විදියට නන්නතර ඉදිරිය යන හදනවා නම් මම හිතනවා ඒක වෙනස් වෙන්නට ඕනේ. ඒ වෙනස් වීම කරන්න පුළුවන්
පෙනී හිටීම අපි පක්ෂය තුළ සිද්ධ කරන්න ලොකු උත්සාහයකයේ දෙනවා. මොකද පක්ෂය ආකර්ෂණය, පක්ෂය ජනප්‍රියතාවය, ඊළඟට පක්ෂයේ තරුණ ප්‍රජාවගේ අවශ්‍යතාවය, ඊළඟේ පක්ෂයේ රාජ්‍ය සේවකයගේ වෘත්තියාගේ තීරීමේ සියල්ල කරන්න පුළුවන් නව අභ්‍යන්තර වෙනස්වීම් ගණනාවක් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන්, රටේ ජයග්‍රහණය වෙනුවෙන් නිර්මාණය කළ යුතුව තිබෙන බව අපි නිරන්තරයෙන් සාකච්ඡා කරන නිසා මම හිතනවා නායකතුමා, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අලුත් ඒ සියලු දෙනා එකතු වෙලා මේ රටේ ඉදිරි අනාගත පැවැත්ම වෙනුවෙන් ගත යුතු හොඳම දේශපාලනික තීරීම වෙනස් වීමේ සියල්ල අපි විතක කරන්න ඕනේ. මදුරු දිස්ත්‍රික්කයේ ගත්තත් යම් යම් වෙනස් වීම කරන්න ඕනේ. ඒක චමින්ද විජේසිරිටත් ආවෙනිකයි. පක්ෂ නායකයලට නෙමෙයි, පරදිනවා නම් දිනන්න බැරි නම් ඒ වෙනස් වීම සියල්ල සිද්ධ කරන්න ඕනේ පාක්ෂිකයා පක්ෂය වෙනුවෙන්. මම හිතනවා මේ වැඩ පිළිවෙල නිවැරදිව බුද්ධිමත්ව අපේ පාක්ෂිකයෝ ටික සිද්ධ කරයි කියන කාරණේ ඉදිරියේදී